තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පිංවතුනි පිංවත් දරුවනි තුලෝකයක් සනසවදාල සාන්තිනායක අමාමේනි ගෞතම මගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ ලෝක සත්වයාට සතර කතරින් එතර වන්නට මාර්ගය පෙන්වා වදාළසේක ඒ ලෝතුරා මගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට පහළ නොවුනනම් පින්වතුනි පින්වත් දරුවනි ඔබත් මමත් තාමත් මේ සංසාර කතරේ අතරමං වෙලා ඉන්න සත්වයන් කොට්ටාසයක් නමුත් මේ ජීවිතේ ඔබටත් මටත් සාංසාරික භව කතරේ දුක් විඳින සත්වයෝ හැටියට මේ භවය තුල තුන්ලොවක් සලසවදාල සාන්තිනායක මාමෑණි ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා. ඒ මුණ ගැසුණු බුද්ධ ශාසනේ අපි පිළිවෙත් පුරන්නේ නැත්නම්, ගුණ දහමක් දියුණු කරන්නේ නැත්නම්, ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැත්නම්, දාන ආදී සීල ආදී ගුණ ධර්ම දියුණු කරගන්නේ නැත්නම්, හිත දියුණු කරන්නේ නැත්නම් අපි මේ ලෝකේ ඉන්න අනිත් සංසාරගත සත්වයන්ගෙත් වෙනසක් නැහැ. එහෙමනම් දුර්ලභෝ ලැබිච්ච සම්බුද්ධ ශාසනය, දුර්ලභෝ ලැබිච්ච සද්ධර්මයක්, දුර්ලභෝ ලැබිච්ච සත්පුරුෂ ඇසුර, මේ දුර්ලභ කාරණා අපි ළඟ තියෙද්දි අපි කාමයට මුසපත් වෙලා කාමියන් පස්සේ හඹාගෙන යනවා නම් නැවතත් මතක තියාගන්න මේ ජීවිතෙන් පසු මරණය ළඟා වෙන විට අපිට නැවතත් සතර අපායේ දොරවල් විවර වෙන බව හොඳින් සිහි තබා ගන්න. එහෙමනම් මේ මොහොතේ අපිට අවස්ථාවක් තියෙනවා සතර අපායෙන් මිදෙන්න. මේ මොහොතේ අපිට අවස්ථාවක් තියෙනවා ධර්මය අවබෝධ කරගන්න. මේ මොහොතේ අවස්ථාවක් තියෙනවා කුසල් දහම් රැස් කරන්න. එහෙමනම් මේ අවස්ථාව අපි පසු කරමිනුයි තප්පරය පාසා මේ ඉදිරියට යන්නේ. දින කැලෙන්ඩරේ තියෙන දවස සතිය මාසය අවුරුද්ද පව කරමින් යන්නේ ඔබේ ඒ දුර්ලභ අවස්ථාවයි. හැම තප්පරයක්ම ඔරලෝසුවේ කට පනින්න ඉදිරියට ඔබේ ඒ දුර්ලභ අවස්ථාව විනාශ කරගනිමින්. එහෙමනම් මතක තියාගන්න පින්වතුනි පින්වත් දරුවනි දුර්ලභෝ ලැබිච්ච සම්බුද්ධ ශාසනයක ඔබ ජීවත් වෙන්නේ. ඔබ මේ ඇසට කනට නාසයට ශරීරයට මේ දිවට මනසට අහුවෙවි. ඔබ මේ රූපයන් පස්සේ හඹාගෙන යනවනම්, ශබ්ද පස්සේ හඹාගෙන යනවනම්, ගඳ සුවඳ පස්සේ හඹාගෙන යනවනම්, රස පහස පස්සේ හඹාගෙන යනවනම්, ඔබ නැවත නැවත කරගන්නේ සතර අපායේ දුර විවර කරගන්න මොහොත බව මතක තබා ගන්න. ඔබට නැවත මනුස්ස ලෝකයක් උදා කරගන්න අවස්ථාවක් මේ සසරේ ලැබෙන්නේ නැහැ. ලැබුණු අවස්ථාව ඔබ අනපේක්ෂිත විදිහට කාමයන් නිසා අත්හැර ගන්නවා නම් මතක තියාගන්න ඔබගේ අතට ලැබුණ මැණික ඔබ විසිකලා කියලා. එහෙමනම් වීරිය කරන්න, ධෛර්යවන්ත වෙන්න, උත්සාහවන්ත වෙන්න, වාසනාවන්ත වෙන්න, මේ සද්ධර්මය ශ්‍රවණය කරමින් තමන්ගේ භව ගමන නිමා කරගන්න. ඒ නිසා ඔබ අප හැම දිනාටම මේ ජීවිතයේ තේරුම් අරගෙන මේ සතර අපාය දොරවල් වසාගෙන සුගතියේ දොරවල් විවර කරගෙන නිර්වාණ සාන්තියෙන් නිවී සැනසෙන මාර්ගයේ ලිපිහෙලි කරගන්නට තුනුරුවනේ ආශිර්වාදය ආරක්ෂාවම සැලසේවා කියන පරම අධිෂ්ඨානය හදවත් තුළ හැම කෙනාගේම තිබේවා කියලා ආශිර්වාද කරනවා. සුවපත් කර සිසි බන පත ගලනවා, සිසි නස මුසුවේ වටාපති මටනම් පින් සරු කසාවති අග යන්නේ මී වැඩ ඉඳිනා පරපුර
कहावत पूरे